ආයිබෝන් කෙල පිළිගන්න අදත් යාලු හැම දිල්ශාන් සොෆ්ලයි YouTube චැනල් එකට අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හරියට කොහොමද Java කෝඩ් එකක් ලියලා ඒක කම්පයිල් කරලා ඒක රන් කරගන්නේ කියලා. ඒ පියරෝල් ටික තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා පියරෝල් කීපයක් තියෙනවා. පළවෙනි පියවර තමයි මොකක් හරි text editing software එකක් පාවිච්චි කරලා notepad දෙන්න පුළුවන්, notepad++ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් sublime text, atom වගේ ඕන text editor එකක් පාවිච්චි කරලා අපි අපේ java code එක ලියන්න ඕනේ. හරිද? අපි මේ ලියන java code එක source code කියලා තමයි නම් වෙන්නේ. අපි ලියන java code එක කියන්නේ source code එක කියලා. අපි ඒක ලියන්නේ සාමාන්‍ය english language එකක් ඉන්නේ. ඒ කියන්නේ high level language එකක්. හරිද? ඒක ඊට පස්සේ අපි save කරන්න ඕනේ. අපි දෙනවා class name කියලා මම පෙන්නනම් example එක අන්තිමට dot java කියලා. අපි html වලදී dot html ගේ වාචිකා, css වලදී dot css, ඒ වගේ image file එක extension එක dot jp, eg, png වගේ වෙන්න පුළුවන්. ඒ වගේ java file එකක් නම් dot java තමයි extension එක වෙන්නේ. හරිද? දැන් class name කියන්නේ අපි හදන source code එකේ අපි class එකට දෙන නම. උදාහරණයක් විදිහට ගත්තොත් මේ තියෙන්නේ මම හදාගත්ත පොඩි ප්‍රෝග්‍රෑම් එකක්. හරිද? මේකේ මම ලෑස්ති වෙන hello world කියන එක print කරන්න. හරිද? එතකොට මම මේකේ class කියලා first pro first program කියන්නේ first pro කියලා class name එක දාගත්තා. හරිද? එතකොට මෙතන මේ public static void main string args කියන එක දැන් මම හිතන්න එපා. මේක සාමාන්‍ය අනිවාර්යෙන් එන්න ඕන එකක්. ඒක ගැන මම වැඩිපුර විස්තර පස්සේ කරන්නම්. දැනට මේ කොහොමද මේකක් ලියලා compile කරලා run කරගන්න කියන එක ඕනේ. ඒකට මේක පියවර අදාල නැහැ. අපි class name එකක් හදලා දිනා first pro කියලා. හරිද? එතකොට අපි අපේන්න ඕනේ මේ class name. ඒ කියන්නේ මෙන්න මේක .java. මම මේක save කරලා පෙන්නනම්. මම desktop එක හදාගෙන තියෙනවා java කියලා folder එකක්. මෙතන desktop එකේ java කියලා folder එකක් හදලා දිනවා. ඒ folder එක ඇතුලේ මම save කරනවා class name එක. අපේ class name එක කිව්වා first pro. එතකොට මම මේ විදිහට වහන්න ඕනේ f i r s t class name එක dot java. හරිද? extension කරනවා. extension එක තමයි first pro dot then java කියන්නේ මේක. හරිද? ඊට පස්සේ save කරනවා. අපි ඊට පස්සේ අපේ folder එකින් බලුවොත් දැන් java හදෙන source file එක හදලා දිනවා first pro කියලා. ඊට පස්සේ ඊළඟ පියවර එන්නේ compile it using java c compiler. මම කලින් වීඩියෝ එකේදී පෙන්නවා java c කියන compiler කොහෙද තියෙන කියලා. JDK ඒ කියන්නේ java development kit එක ඇතුළේ තමයි මේ java c කියන එක තියෙන්නේ. හරිද? අපි දැන් මේක compile කරගන්න ඕනේ. يعني compile කරනවා කියන්නේ අපි මේ high level language එකකින් ලියපු source code එක computer එකට කියවන්න පුළුවන් විදිහට computer native language එකට convert කරන එක. මම කලින් වීඩියෝ එකේ කතා කරා. ඒ වීඩියෝ එක බලන්න නැත්නම් ඒ වීඩියෝ එකත් බලන්න. එතකොට compile එක සහ interpreter එක ගැන හොඳ අදහසක් එයි. ඊට පස්සේ දැන් බලමු මේක compile කරන්නේ කොහොමද කියලා. අපි එකට command prompt මේ start වැඩි කියලා cmd කියලා type කරලා enter කරන්න. එතකොට මෙතන command prompt තියෙනවා. ඊට පස්සේ මේකෙදි දැන් මගේ source code එක මම save කරලා තියෙන්නේ desktop එකේ java කියන folder එක ඇතුලේ. desktop එකේ java කියන folder එක ඇතුලේ තමයි මගේ මේ source code එක තියෙන්නේ. දැන් මම ඉන්නේ මෙතන මේ නිමන් දිල්ෂාන් කියන මගේ user account එකේ තමයි මම ඉන්නේ. තාම desktop එකේ java කියන folder එක ඇතුලට ඇවිත් නැහැ. ඒ හින්දා ඒ folder එක ඇතුලට එන්න ඕනේ. ඒක ඇතුලේ තියෙනවා run කරන්න ඕන නම්. ඊට පස්සේ මම command prompt එකේ cd يعني cd කියන්නේ change directory. change directory. හරිද? directory change කරන්න කියනවා. desktop එකේ java කියන folder එක ඇතුළට. හරිද? cd desktop/java send කරපුවාම හරි. ඉස්සෙල්ලා තිබේ නිවන් දිශානෙ විතර හිටියේ. දැන් ඒකේ desktop java කියන එක ඇතුළට තවෙත් තියෙනවා. හරිද? තව එකක් තියෙනවා. අපිට මේක ඇතුළේ තියෙන මොනවද ෆයිල් කියලා බලා ගන්න ඕන. dir කියලා ගහලා එන්න කරා. එතකොට මේ තියෙන්නේ මේ first pro java කියලා ෆයිල් එකක් තියෙනවා කියලා පෙන්වන්නේ මේ හදපු වෙලාව දිනේ. හරිද? ඒකට කොච්චර bytes පාවිච්චි කරලා තියෙනවද, තව කොච්චර bytes free තියෙනවද ඒ disk එකේ, එහෙම තමයි මේ පෙන්වන්නේ. හරිද?
දැන් අපිට ඕනේ මේ first project.java කියන එක compile කරගන්න හරිද? compile කරගද්දි මම අර කලින් වීඩියෝ එකේදී කිව්වා පාවිච්චි කරන්නේ keyword එක java c java c කියලා ගහුවොත් තමයි compile වෙන්නේ හරිද? java c කියලා ගහලා අපේ class name එක .java fi يعني class name එක දුන්න විදිහම capital symbol මාරු නොකර ගහන්න ඕනේ. එහෙම නැත්නම් තඩ කරන්නේ first prod.java හරි ගහලා enter කරනවා. කිසිම error එකක් නැත්තම් මෙන්න මේ line එකට ආපහු වෙලා නවතිනවා. compiling errors තිබුත් ඒවා විස්තරට කතා කරමු කොහොමද මේ මොනවද මේ errors කොහොමද ඒවා clear කරගන්නේ හරිද? ඒවා විස්තරට කතා කරමු. දැන් මේ code එකේ කිසිම error එකක් නැහැ. දැන් compile වෙලා තියෙනවා. compile වුණාට පස්සේ මොකද වෙන්නේ කියලා බලමු. compile වුණාට පස්සේ byte code එකක් මෙතන dot class හරිද? dot class extension එකත් එක්ක මෙන්න මේ byte code එකක් හැදිලා තියෙනවා. මේකට අපි කියන්නේ source code එක කියලා. ඒ වගේම මේකට කියනවා byte code එක කියලා. class file එක කියලාත් කියනවා. කියන්නේ මෙන්න මේ class file එක. එහෙම නැත්නම් byte code එක තමයි computer එක අඳුර ගන්න පුළුවන්. මෙන්න මේ high level language එකේ level source code එක අපිට කියවන්න පුළුවන්. ඒකට අපිට කියවන්න පුළුවන් නේද computer එක කියවන්න බෑ කියලා මම කලිනුත් කිව්වා. computer එකට කියවන්න පුළුවන් තාත්තේට පත් කරපු එක තමයි මේ compile කරන එකෙන් කරේ. ඒ කියන්නේ class file එක තමයි computer එක කියවන්න පුළුවන්. හරි. දැන් අපි run කරන්න ඕන class file එක. හරිද? අපි java file එක run කරනවා කියන්නේ java කියන keyword එක තමයි පාවිච්චි කරන්නේ. java space මෙතන class file එක හැදුනෙත් first pro.class කියලා. මෙතනදී first pro. අපි compile කරලා තියෙන්නේ first pro.java කියලාම extension එකක් දුන්නා. හරිද? එතකොට ඒක compile වුණා. අපෝ run කරද්දී අපිට extension එකක් දෙන්න අවශ්‍ය නැහැ. හරිද? නිකම්ම java කියලා ගහුවා, first pro කියලා ගහුවා. يعني class name එක ගහුවා enter කරා. හරිද? මගේ ඇතුලේ මම කිව්වා ඉතින් hello world කියලා print කරන්න ඕනේ කියලා. දැන් hello world කියන එක වැදුනා. හරිද? මේ hello world කියන්නේ මොකක්ද කොහොමද ඒක හදන්නේ කියන එක ඉස්සරහ වීඩියෝ එකේ කතා කරමු. මම දැන් කරලා පෙන්නුවේ මෙන්න මේකේ මේ run the bytecode using java interpreter. interpreter එක පාවිච්චි කරලා කොහොමද මේ byte code එක run කරේ කියන එක තමයි මම දැන් කරලා පෙන්නුවේ. කියන්නේ ඒතරල් ඊරල් තුන පැහැදිලිනේ. text editor එකක් පාවිච්චි කරලා source code එක ලිව්වා. ඒක save කරා අපි දෙන class name එක .java කියලා. ඊට පස්සේ java c space එකක් තියලා class name එක .java කියලා ඒක compile කරගත්තා. ඊට පස්සේ run කරන්න ඕනනම java කියලා space එකක් තියලා මෙන්න මේ class name එක විතරක් දීලා enter කරලා ගියලා ඒක run කරගත්තා. මේකේ peer වලට මෙච්චරයි. කොච්චර ලොකු ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වත් ඒක සේව් කරන්නේ class name .java. ඊට පස්සේ compile කරන විදිහත් java c කියලා class name එක ගහලා .java කියලා ගහනවා. ඊට පස්සේ මේ run කරන්න ඕනනම java space class name එක ගහලා enter කරනවා. ඕක තමයි කොච්චර ලොකු ප්‍රෝග්‍රෑම් එකක් වුණත් run කරන පිළිවෙල. හරිද? දැන් මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම මේ ටික විතරයි. ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු කොහොමද මේ hello world කියන එක print කරගන්නේ, මොනවද ඒකට පාවිච්චි කරන්නේ, කොහොමද ඒ දේවල් කරන්නේ කියලා වැඩි විස්තර ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. මම කලින් වීඩියෝස් බලන්න නැත්නම් මේ වීඩියෝස් උත් බලන්න කියලා මතක් කරනවා. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. සුබ දවසක්.